පින්නතුනි අද ධර්මානු ශාසනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලියේ සඳහන් වන තවත් උතුම් ගාථා රතනයන් කීපයක්. එහි පළවෙනි ගාථා රතනය තමයි අත්තම්හි ජාතම්හි සුඛා සහායා තුට්ටි සුඛායා ඉතරී තරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කටයුත්තක් එළඹුණ වෙලාවට යාලුවෝ බොහෝම සැපයක්. අත්තම්හි ජාතම්හි සුඛා සහායා. ඊළඟට සඳහන් කරනවා තමන් සතු දෙයකින් යම් සතුටක් තියෙනවද ඒද මනා වූ සැපයක්. තුට්ටි සුඛායා ඉතරී තරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි ජීවිතයේ අවසාන කාලෙ වෙනකොට තමන් කරගත්ත කුසල ධර්මයන් තමන්ට මහත් වූ සැපයක්. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. සියලු දුක් නැති කිරීම උතුම්ම සැපේට කාරණාවක්. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. දෙවනි ගාථා රතනයේ සඳහන් කරනවා මේ ලෝකයේහි මව කෙරෙහි මනා පිළිපැදීම සැපයක්. අතෝ පෙත්තේයතා සුඛා පියා කෙරෙහි මනාව පිළිපැදීමත් උතුම් වූ සැකයක්, උතුම් වූ සැපයක්. ඒ වගේම සඳහන් කරනවා ලෝකෙහි මහන බමුණන් කෙරෙහි මනාව පිළිපැදීමත් උතුම් සැප අතර තවත් සැපයක්. රහතුන් කෙරෙහි මනා පිළිපැදීමත් ඉහළම සැපයක්. සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පතිට්ඨිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛන්ති. ජරාවතෙක් සීලේ සැපයක්. ශ්‍රද්ධාව මත පිහිටීම තවත් උතුම් සැපයක්. නුවණ ලැබීමම මනා වූ සැපයක්. පවෙන් වලකින්න ලැබීමත් තවත් උතුම් සැපයක්. එනම් මේ ගාථා රතනයන් තුන පුරාවට උසස් වූ සැප සම්පත් පිළිබඳව තමයි කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. මේ ලෝකයේ තියෙන උතුම්ම සැපයන්. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රතනයේ දේශනා කොට වදාළෙත් මව්පියන්ට සලකපු භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන. එහෙමනම් පින්නතුනි අපි ගාථා රතනයන්හි සරල තේරුම කෙටියෙන් සාකච්ඡා කළා. අපි මේ ගාථා රතනයන්හි භාග්‍යතුන් වහන්සේ අදහස් කළේ මොකක්ද කියන කාරණාව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. අපිට මෙතන මුල් ගාථාවෙන් මුලින්ම සඳහන් කළේ අත්තම්හි ජාතම්හි සුඛා සහායා. අපි ඒක පැහැදිලි කළා යම් කිසි කටයුත්තක් එළඹුණ දවසට යහළුව මහත් වූ සැපයක්. එදිනෙදා පිරිසක් එකතු කරගෙන කරගන්න තියෙන යම් කටයුත්තක් එළඹුණහම කාටද මේ වෙනුවෙන් කතා කරන්නේ? කවුද මේකට සහාය කරගන්නේ? කවුරු මට උදව් කරයිද කියලා කල්පනා කරනකොට අපිට ඉස්සරලාම මතක් වෙන්නේ අපේ හිතවත් අය. ඒ අයට තමයි අපි මුලින්ම කතා කරලා අහන්නේ හෙට කිසියම් වැඩක් යොදාගෙනද, එහෙම නැත්නම් මට පොඩි කාරණාවක් තියෙනවා ඒකට උපකාරයක් කරන්න පුළුවන්ද
එහෙම කෙනෙක් නැතිවුණ වෙලාවක තමයි කුලී පදනමට හරි කෙනෙක් හොයාගන්න අපි කල්පනා කරන්නේ. එන සඳහන් කරනවා පැවිද්දෙකුට සිවුරු මහ ගැනීම, පාත්‍රා පිලිස්සීම, අධිකරණ සංසිඳවීම ආදී යම් කටයුත්තක් එළඹුණහම ඒකට තවත් සහායක භික්ෂුගේ උපකාරයක් තියෙනවා නම් හරි පහසුවෙන් ඒ කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා ගිහි කෙනෙකුට නම් සීසාන වෙලාවට, කුඹුරු වපුරන වෙලාවට, ගොයම් කපල කුඹුරු අස් කරන වෙලාවට, වීටික වියල ගන්න වෙලාවල් වලට සහයෝගයට කෙනෙක් ඉන්නවා නම් ඒ කටයුතු වලට ඔහුට බොහෝම පහසුයි. ඒ වගේම වෙළඳාම් ආදී කටයුතු යෙදුනත් තවත් නොයෙක් කටයුතු වලට මිත්‍රයන්ගේ සහයෝගය ඉතාම වටිනවා. ආන් ඒ නිසාම සඳහන් කරනවා ඔවුනොවුන්ට උපකාර කරගන්න කෙනෙක් ජීවිතයේ හැම මොහොතකම ඔවුන්ට වටිනවා. තුට්ටි සුඛායා ඉතරී තරේන, තමන් සතු දෙයකින් යම් සතුටක් වෙයි නම් එයද මහත් වූ සතුටක්. පින්වතිනි සඳහන් කරනවා ගිහි පින්වත් පිරිස තමන් වෙත වූ තමන් සතු වතුපිටි ඉඩකඩම් වලින් මිලමුදල් වලින් සෑහීමට නොගොස් ගෙවල් විඳීම් මම් පැහැරීම් ආදී දේවලුත් කරනවා. නමුත් මෙතන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ අනුන් සන්තක වස්තුව පිළිබඳව යම් ඇල්මක් යමෙක් සතුව තියෙනවා නම් ඒ කාරණාවට පින්නොතිනි අපි සඳහන් කරනවා අවිද්‍යා කියලා. අවිද්‍යාව කියලා කියන්නේ තිදොරින් කිනම් ස්ථානයෙන් උපදින අකුසල්ද? සිතින් උපදින අකුසල්. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. එනං අවිද්‍යා කියලා කියන්නේ අන්සතු වස්තුව සම්බන්ධයෙන් ඇති කරගන්න දැඩි ලෝභයට. සාමාන්‍ය ලෝභය අපි හැමෝටම තියෙන දෙයක්. නමුත් පින්නතිනි මේ අන්සතු වස්තුව සම්බන්ධයෙන් උපදින ලෝභය අකුසලයන් අතර බොහොම බලවත් අකුසල කර්මයක්. ඒක හිතින් කරගන්න අකුසලයක්. ඒ අකුසලය හිතින් කරගත්ත කෙනෙක් සමහරලාට ඒක කයින් කරන්නත් යොමු වෙනවා. අන්සතු වස්තුව සම්බන්ධයෙන් ඇති වුන ලෝභය නිසාම ඒ වස්තුව පැහැරගන්නත් කටයුතු කරනවා. ඒකයි සඳහන් කළේ ගෙවල් බිඳීම්, මං කොල්ල කෑම් මේ ආදී නොයෙක් කටයුතු වලිනුත් ධනය හම්බ කරන්න බොහෝ දෙනා පෙළඹෙනවා. මොකද එහෙම හම්බ කරන එක හරි පහසුයිනේ. තව කෙනෙක් දුක් විඳලා උපයලා තියෙනවා. තමන්ට එහෙම මහන්සි වෙන්න දෙයක් නෑ. පැයක් දෙකක් ඇතුළත මහ පොහොසතෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක අකුසල කර්මයේ පළ දෙනකොට සංසාරී ආත්ම සිය දහස් ගණන් සතරාපායාදී දුක්ඛයන්ගෙන් මිදුනට පස්සේ ඊටාම දිලින්දෝ වෙලා ඉපදිලා වේල පිරිමහගණ්ඩ ආහාරයක් නැතුව සාපිපාසාවෙන් පීඩා විඳ විඳ දුක් විඳින්න වෙන වාර ප්‍රමාණයේ සීමාවක් නැහැ. නැවත ධනය උපයන්න කියලා තමන් යම් කිසි කාර්යයක යෙදුනත් ගොවිතැනක් කළොත් ඒක විනාශ වෙලා යනවා. එක්ක වැස්සෙන් විනාශ වෙනවා, නැත්තං නියගයෙන් විනාශ වෙනවා, තවත් වෙනත් කිසියම් ක්‍රමයකින් ඒවා විනාශ වෙනවා. ආදායමක් ලැබුණත් බලාපොරොත්තු ආදායම නම් හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ වෙනුවෙන් කරපු වියදමවත් පියවෙන්නේ නැතුව යනවා.
තවත් නයකාරයෙක් විතරක් බවට පත්වෙලා තියෙනවා. තව සමහර අය මහත් වූ ධනස්කන්ධයක් සහිතව ජීවත් වෙනවා. සමහර වෙලාවට ව්‍යාපාරාදී හිටි ගමන් ගිනි ගන්නවා. හිතාගන්නවත් බෑ ගින්න ඇති වුණේ කොහොමද කියලා. ගෑස් කාන්දුවක් වෙලත් නැහැ. විදුලි කාන්දුවක් වෙලත් නැහැ. ගිනිබත් කරපු කෙනෙකුත් නැහැ. කෙනෙකුට එහෙම ඇවිල්ලා කරන්න පුළුවන් ඉඩකඩකුත් නැහැ. කෙසේ වෙතත් කෝටි ගානක පාඩුවක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ජලයෙන් විනාශ වෙනවා. එහෙමත් නැත්නම් සුළඟින් ආදී දේවල් වලින් විනාශ වෙනවා. මහ වැහි වහින වෙලාවට මහ හුලං හැමල වහලවල් ගැලවිලා ගිහිල්ලා තියෙන බඩු බාහිර ආදී ඔක්කොම තෙමිලා බොහෝ දේ ප්‍රයෝජනෙට ගන්න බැරුව අහක දාන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් හොර හතුරන්ගෙන් කරදර වලට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. මේවා හොරකම් කිරීමේ ආදීන වල සඳහන් කරන කරුණු. එමනම් මෙතන විශේෂයෙන් සඳහන් කරනවා පැවිද්දෝ දැහැමිවලත් සිව්පසයෙන් සෑහීමකට පත් වෙන්න ඕනේ. තමන් සන්තක දෙයින් සතුටු වෙන්න කියලා කිව්වේ. එහෙමනම් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් තමන්ගේ කියලා සුළු දෙයක් තියෙනවනම් ඒක ගැන වුණත් සතුටු වෙන්න ඕනේ. නමුත් අනුන්ගෙන් පැහැරගත්ත දෙයක් තුල කවදාවත් සතුටක් ලබන්න බෑ. කවද හරි මිය යන්න කලින් ඒ කරපු අකුසල කර්මයන් පිළිබඳව ඔවුන් පසුතැවෙනවා. පින්නතින අපි කියමු කෝරකම් කරලා මංකොල්ල කාලා අල්ලස් අරගෙන මේ දේවල් වලින් අපි මහ ගෙයක් හදාගත්තා කියලා. ගෙදරට අවශ්‍ය නොයෙක් බඩු බාහිරාදියත් ඒ මුදල් වලින් මරගත්තා කියලා. එහෙමයි ඕන තරම් ඉන්නවා. කවද හරි ලෙඩ රෝග වලට ලක් වෙලා ඇඳේ නිදාගෙන ඉන්න කාලෙත් වැටෙහෙන්න පටන් ගන්නවා මේ ගෙයි හැදුවේ කොහොමද, මේ උළු කැට වැහුවේ කොහොමද, මේ ඇඳ මම ගත්තේ කොහොමද, මේ අනුභව කරන පිගං කෝප්ප මේ ගෙදරට සැපෙව්වේ කොහොමද, මේ දේවල් එකතු කරගෙන මම සතුටු වෙනකොට කී දෙනෙකුගේ ජීවිතේ ගිනි ඇවිල්ලා තිබුණද. පින්නතුනි නිදි යහනම ගිනි ගොඩක් බවට පත් වෙනවා. එතන ඉඳලා තමන්ගේ මනස තමන්ට වද දෙන්න දරන උත්සාහය මිය යන්නවත් බැරුව යනවා සතුටු සිතින්. අකුසල් සහිතව තමයි පරණ වෙච්ච හිතකින් පිරිහුණු හිතකින් මෙලවින් සමුගන්නවා කියලා කියන්නේ ඊළඟ උපතේ තරම්ම හොඳ නෑ කියන එකයි. ඒ නිසා පැවිද්දට සඳහන් කළා ලද දෙයින් සතුටටපත් වෙන්න පුරුදු වෙන්න. තමන්ට ලැබෙන සිව්පසයෙන් සෑහීමකටපත් වෙන්න පුරුදු වෙන්න කියලා. ඉන්නතනි පොඩි ළමයි ගාව තියෙනවා සිරිතක්. ළමයි දෙන්නෙකුට අපි කියමු රස කැවිලි දෙකක් කරන් දුන්නා කියලා. තමන්ටත් ලැබිලා තිබුණත් අනිකාගේ දේ දිහා වැඩි වැඩියෙන් බලනවා. මට වඩා ලොකු එකක් කරන් දුන්නද? මට වඩා හොඳ එකක් කරන් දුන්නද? ඒක තමයි ළමයින්ගේ ස්වභාවය. හැබැයි වැඩිහිටියෝ ළඟත් ඒ ස්වභාවය තියෙනවා වුණොත් ඒක ඒ තරම් හොඳ පෙර නිමිත්තක් වෙන්නේ. දරුවන්ටත් ලාබාල අවදීම පුරුදු කරන්න ඕන ලද දෙයින් සතුටු වීම කියන එක. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැවිද්දාට අවවාද කරනවා කොහොමත් ලද සිව්පසයෙන් සතුටු වෙන්න. අනික් භික්ෂුවට ලැබෙන දේ අනික් භික්ෂුවට ලැබුණ දේ දිහා බලන්න යන්න එපා. තණ්හාවෙන් ඒ දිහා බලන්න එපා. සතුටු වෙන්න පුළුවන්. වෙනතුනේ අපි කියමු දෙනමක් එක තැන වැඩ ඉන්නවා. එක නමකට වටිනා දෙයක් ලැබෙනවා. තව නමකට සාමාන්‍ය දෙයක් ලැබෙනවා. පෘථග්ජන චිත්ත සන්තානයේ තුල දායකය සම්බන්ධයෙන් ඇතිවෙන්නේ ද්වේෂසිතක්.
නොකමැති සිතක්. සමහරලට නැගිටලා යන්නේ අකමැත්ත හැඟවෙන විදිහට. හැබැයි ප්‍රඥාවන්තයා එහෙම නෙමෙයි. උන්වහන්සේ සංසාරේ කොච්චර දන් දීලාද? උන්වහන්සේ සංසාරේ කොච්චර පින් කරලාද? ඒ නිසානේ උන්වහන්සේට සුදුසු සුදුසු වටිනා දේවල් ලැබුණා. මේ දේවල් අද ලබන්නේ උන්වහන්සේ වැඩ කරගෙන තියෙන මීට පෙර ආත්මවල. නමුත් මම එහෙම නොකලාට අද මොනව කරන්නද? එහෙම හිතලා හැකිනම් මේ ජීවිතෙන් තමා විසින් තමාව උනන්දු කරව ගන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ භික්ෂු ජීවිතයට නොසරුප් දේවල් කරන්න යන්න එපා. භික්ෂුවගේ ජීවිතයේ පැවැත්විය යුත්තේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට භාග්‍යතුන් වහන්සේ විශේෂ අවවාදයක් කරනවා. ඒ වගේම භික්ෂුවක් විසින් මෙන්න මේ දේවල් නොකළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු දේවල් තියෙනවා. පින්නතුනි කාරණා 21ක් සඳහන් කරනවා 21 අනේසනේ කියලා. යම් කෙනෙක් මේ 21 අනේසනයන්ගෙන් යුක්ත වන්නේ නම් මරණින් මතු ප්‍රේත ලෝකවල වගේ තැන්වල ඉපදිලා ඉමහත් දුක් විඳින්න සිද්ධ වෙන බවත් සඳහන් කළා. ඒ නිසා ලැබෙන සිව්පසෙන් සතුටු වෙලා සංසාරයට විරුද්ධව වැඩ කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේට අවවාද කරන්න. පුඤ්ඤං සුඛං ජීවිත සංකයම් හි. යම් කෙනෙකුට මරණය එළඹුණ කාලෙට තමන් විසින් කරන ලද පින මහත් වූ සැපයක්. මෙලව ජීවත් වෙන කෙනෙකුට තමන් විසින් රැස් කරගත්ත කුසල කර්මය පරලෝ ජීවත් වෙන කාලෙ වෙනකොට නැත්නම් මෙලවින් පරලෝ ගියහම මහත් සේ උපකාර කරනවා. පින්නතින අපි කරන පින මේ ජීවිතෙත් අපිට යම් ප්‍රමාණයක් විපාක දෙනවා. දල වශයෙන් 10%ක් විතර වගේ. හැබැයි අපිට තේරෙන්නේ නැහැ මේක මෙදාම මම කරගත්ත පිනකින් ලැබුණ ඵලයක් කියලා. ඉතුරු 90%ම පල දෙනවා නම් පල දෙන්නේ මරණින් මත්තේ. ඊළඟ ජීවිතයේ දෙවනි ආත්මේ ඉඳලා බොහෝම සැපවත්. ඊටාම උසස්. ධම්මපද පාළියේ එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාචේ අභිනන්දන් තියාගතන් කියලා. මොකද්ද මේ කියන්නේ? චිරප්ප වාසි කියලා කියන්නේ පිට රටට. චිරප්ප වාසින් පුරිසං පිට රටක ජීවත් වෙන පුරුෂයෙක්. අපි කියමු අපේ ඥාතියෙක්, අම්මා තාත්තා, දුව පුතා, සහෝදරයෙක් සහෝදරියක්. බොහෝම දුර ගෙවාගෙන ආපහු තමන් ළඟට එනවා කියලා පණිවිඩයක් එවහම ඥාති මිත්තා සුහජ්ජාච. නෑදෑයන්ට මිතුරන්ට ඇති වෙන්නේ ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් පුදුමාකාර සතුටක්. ඥාති මිත්තා සුහජ්ජාච, ඥාතීන්ට, මිත්‍රයන්ට, සහෘදයන්ට අභිනන්දන් තියාගතන්. බොහෝම සතුටක් ඇති වෙනවා. තතේව කත පුඤ්ඤම්පි. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් ඥාති මිත්‍රාදීන් යම්සේ සතුටු වෙනවද? අන්න ඒ වගේමයි තතේව කත පුඤ්ඤම්පි. අස්මා ලෝකං පරංගතං. යම් දවසක මෙලව ජීවත් වෙලා යම් කෙනෙක් පරලොව යනකොට පුඤ්ඤානි පතිගං හන්ති. ඔහු විසින් මේ ලෝකේ ඉන්න කාලේ කරගත්ත පින පියං ඥාති වාගතං. පරලොවට වෙලා බලාගෙන ඉන්නවලු අපිව පිළිගන්නේ කොයි වගේද?
දුර රටක ඉඳල එන ඥාතියා පිළිගණ්ඩ අපි සතුටින් සූදානන් වුණා වගේ මේ ලෝකේ ඉන්න කාලේ අපි කරගත්ත පින් කවදහරි මෙහෙ අතහැරල පරලොවේනකොට අපි පිළිගණ්ඩ එහෙට වෙලා බලාගෙන ඉන්නවා කියලා දේශනා කරනවා. එහෙමනම් ඒ නිසාමයි මෙතන සඳහන් කරන්නේ ජීවිතයේ අවසාන කාලේ වෙනකොට තමන් විසින් කරගත්ත පින මතක් වෙන්න මතක් වෙන්න තමන්ට ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ පින සම්බන්ධයෙන් තමන් තුළ උපදින්නේ පුදුම සැපයක්. සබ්බස දුක්ඛස්ස සුඛං පහානං. සියලු දුක් නැසීම මේ ලෝකේ තියෙන උසස්ම සැපයයි. පින්නතනි සියලු දුක් උපදින්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. ඔබ මම සතුව යම් දුකක් අදත් දැනුත් මේ මොහොතේ තියෙනවනะ ඒ හැම දුකකටම මුල වෙලා තියෙන තණ්හාව. යම් දවසක අපට පුළුවන් වෙනවනම් තණ්හාව කියන ධර්මතාවය මේ චිත්ත සන්තානය තුල නූපදින මට්ටමට ප්‍රහීණය කරන්න. නැත්තටම නැති කරන්න පුළුවන් නම් ඒ කෙලෙස් පරිනිර්වාණයට යවන්න පුළුවන් නම් වෙනතනි පිරිනිවන් පෑව කියලා කියන්නේ ඇයි? ආයේ කවදාවත්ම හටගන්නේ නැහැ කියන එකයි. එහෙමනම් කෙලෙස් පිරිනිවන් පානවා කියලා කියන්නේ ඒ චිත්ත සන්තානයේ ආයේ කවදාවත්ම කෙලෙස් උපදින්නේ නැහැ කියන එකයි. බුදුරජාණන් වහන්සේ නමකට පරිනිර්වාණ කීයක් තියෙනවද? තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් තියෙනවා. පළවෙනි පරිනිර්වාණය තමයි ක්ලේශ පරිනිර්වාණය. කොහෙදද මේක සිද්ධ වෙන්නේ? ගයාවේ බෝධිමූලියේදී. ආයි චිත්ත සන්තානය තුළ කවදාවත්ම නූපදින මට්ටමට කෙලෙස් සතුරා විනාසම කරලා දානවා. ඒකටයි කියන්නේ කෙලෙස් පිරිනිවන් පෑව කියලා. දෙවෙනි පරිනිර්වාණයට කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව පිරිනිවන් පානවා. ඒක සිද්ධ වෙන්නේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන සාල වනෝද්‍යානයේදී. තුන්වෙනි පරිනිර්වාණය තමයි සරුවඥ ධාතුන් වහන්සේගේ අතුරුදන් වීම. ඒකට තව බොහෝ කල් තියෙනවා. අපි වෙනුවෙන් තාමත් සරුවඥ ධාතුන් වහන්සේ කෝටි ප්‍රකෝටි ගණනින් මේ ලෝකේ වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා තාම ජීවමානව වැඩ ඉන්නවා. සරුවඥ ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයේ තියෙන තාක් කල්ම ජීවමානයි. ඒ ජීවමාන බව ලෝකෙට ඔප්පු කරලා ඉවරයි පින්නතුනි. කාටවත් තර්ක කරන්න බෑ ධාතුන් වහන්සේ ජීවමාන නැහැ කියලා. බුද්ධ රාජ්‍යයක් කියලා කියන්නේ සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒ සක්වලවල් කෝටි ලක්ෂයට මේක ඔප්පු කෙරුවා. විශේෂයෙන් ඔප්පු කරන්න යෙදුන අවස්ථා දෙකක් තියෙනවා. ඒ අවස්ථා දෙකම ප්‍රදර්ශනය කළේ ලංකාවේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බුදු කෙනෙකුට විතරක්ම දැක්විය හැකි වෙනත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් දක්වන්නා තබා සිටියවත් නොහැකි ප්‍රාතිහාරයක් තියෙනවා. ඒක තමයි යමක මහා ප්‍රාතිහාරය කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඒ ප්‍රාතිහාර්ය තුන් පාරක් දක්වලා තියෙනවා. ගයාවේ බෝධිමූලයේ දෙවියන්ගේ සැකය දුරු කරන්න එක පාරක් ප්‍රාතිහාර්ය දැක්කුවා. කිඹුල්වතට වැඩිහම තමන්ගේ ඥාතීන්ගේ මාන දුරලන්ද තව පාරක් ප්‍රාතිහාර්ය දැක්කුවා. සවැත්නුවර ගණ්ඩබ්බරුක්ක මූලයේදී තීර්ථකයන්ගේ මාන බිඳින්න නැවතත් ප්‍රාතිහාර්ය දැක්කුවා. ජීවමානව වැඩ ඉන්න කාලේ එච්චරයි ප්‍රාතිහාර්ය දැක්වේ. පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු අකුඩාතුන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම මහසෑයට උඩින්
දේවානම් පීතිස්ස මහරජ්ජුරුවන්ගේ කාලේ ජීවමාන බුද්ධ රූපය නිර්මාණය කරගෙන ප්‍රාතිහාර්ය දැක්වුවා. දුටුගැමුණු මහරජ්ජුරුවන්ගේ කාලේ ද්‍රෝණයක් සරුවඥ ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහසෑරජාණන් වහන්සේගේ කොත් කැරල් ටුඩිින් නැවත වතාවක් බුදුරුව නිර්මාණය කරගෙන ප්‍රාතිහාර්ය දැක්වුවා. පිනතිනි ජීවමාන නැත්තං දෙවියකුටවත් රහතන් වහන්සේ නමකටවත් දක්වන්න බැරියේ ප්‍රාතිහාර්ය කොහොමද දක්වන්නේ? තවත් නොයෙක් සිය දහස් ගණන් ලක්ෂ කෝටි ගණන් වාරවල සරුවඥ ධාතුන් වහන්සේ අදත් ඔප්පු කරලා ඉවරයි ජීවමාන බව. සරුවඥ ධාතුන් වහන්සේලට ඇප උපස්ථාන කරන අය ඒ කාරණාව හොඳට දන්නවා. ඒ ධාතුන් වහන්සේ කොහොම ජීවමානද කියලා. එනිසා භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ යම් දවසක චිත්ත සන්තානගතව තියෙන මේ කෙලෙස් නූපදින මට්ටමටම යම් කෙනෙකුට ප්‍රහාණය කරන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන උතුම්ම සැපය එදාට ලැබෙනවා. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. ඊළඟට සඳහන් කරා පින්නතුනි සුඛා මත්තේයතා ලෝකේ, මේ ලෝකෙහි මව කෙරෙහි මනා පිළිපැදීම සැපයට හේතුවක්. සුඛා පෙත්තේයතා අතෝ පෙත්තේයතා සුඛා, ඒ වගේම පියා කෙරෙහි මනාව පිළිපැදීමත් මේ ලෝකෙ තියෙන උතුම්ම සැපයක්. අම්මා තාත්තා කියලා කියන්නේ කාටද පින්නතුනි? අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ විශේෂ පුද්ගලයෝ දෙන්නෙකුට. අම්මයි තාත්තයි මේ ලෝකේ විශේෂ දෙන්නෙක් කියලා කියන්නේ ඇයි? සාමාන්‍ය අය වගේ නෙමේද දරුවන්ට විශේෂ දෙන්නේ? මාතෘත්වයේ පීතෘත්වයේ කොහොමත් ලෝකේ හරි විශේෂයි. ඒ මව්පියෝ මේ ලෝකෙට බිහි කරපු දරුවන්ට ඒක ඉතා සුවිශේෂයි. මව් පදවිය ලැබුව කෙනෙකුට ගරුසරු දක්වන එක මේ ලෝකයාගේ යුතුකමක් විය යුතුයි. පිය පදවියට පාත්‍ර වුණ කෙනෙකුට ගරුසරු දක්වන එක අන් සියල්ලන්ගේම උතුම් යුතුකමක් විය යුතුයි. කාගෙන් නැතත් මාතෘ පීතෘ සංග්‍රහය දරුවන්ට ඒකාන්තයි අනිවාර්යයි. අම්මා තාත්තා කියන දෙන්න මේ ලෝකේ විශේෂ දෙන්නෙක් කියලා කියන්නේ කරුණු දක්වනවා නම් පින්නතුනි මේ දේශනාව පුරාවට භාග්‍යතුන් වහන්සේ කොච්චර කරුණු පැහැදිලි කරලා තියෙනවද? අපිට ඒ තරම් කාල වේලාව නැතත් මං එක විශේෂ කාරණාවක් ඉස්මතු කරනවා. අපේ පින්නතුන්ට මතකද ආනන්තරිය පාප කර්ම? ලෝකේ බරපතල කුසල කර්ම හයක් තියෙනවා. එයින් පහක් තමයි ආනන්තරී කර්ම. පළවෙනි කර්මය මොකද්ද? සංඝ වේදය. දෙවෙනි කර්මය මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසැලවීම. තුන්වෙනි කර්මය රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. අපේ පින්නතුන්ට මතකද සාමාන්‍ය පුද්ගලයෙක් නේද සෝවාන් වුණේ? එතකොට සෝවාන් වහන්සේ ඔබට වඩා ගොඩක් උසස් බව දන්නව නේද? සෝවාන් වෙච්ච උතුමන් වහන්සේ නමක් නේද දවසක සකදාගාමි වෙන්නේ? සෝවාන් නොවී සකදාගාමි වෙන්න බෑනේ. එහෙනම් සෝවාන් වෙලාම තමයි සකදාගාමි වෙන්න පුළුවන් වෙන්නේ. කවද හරි දවසක අනාගාමි වෙනවා නම් ඒ සකදාගාමීන් වහන්සේ නමක් නේ අනාගාමි වෙන්නේ. කවද හරි දවසක රහත් වුණොත් ඒ රහත් වෙන්නේ කවුද? අනාගාමීන් වහන්සේ නමක්. ඒවට වෙන වෙන විශේෂ ක්‍රම තව තියෙනවා. නමුත් පිළිවෙල අපිට පෙන්නලා තියෙන්නේ මෙහෙමනේ. අනාගාමීන් වහන්සේ නම් රහත් වෙන්නේ දවසක
රහතන් වහන්සේට වඩා මේ ලෝකෙ පල්ලෙහෙන් ඉන්න උතුමන් වහන්සෙනමක් ඉන්නවා නම් ඒ කවුද? අනාගාමී වහන්සේ. නමුත් ආනන්තරීය කර්මවල කවදාවත් අහලා තියෙනවද අනාගාමින් වහන්සේ නමකගේ ඝාතනය ආනන්තරීයයි කියලා? බණ පොතේ කොහෙවත් කියලා නැහැ. කිසිම ධර්ම දේශනාවක කියලත් නැහැ. එහෙනම් අනාගාමින් වහන්සේගේ ඝාතනය ආනන්තරීය නැහැ පින්නතුනි. ආනන්තරීය සදිසයි කියලා කියනවා. ආනන්තරීය කර්මයක් වගේ. නමුත් ඒකාන්තයෙන් ආනන්තරීයයි කියලා කියලා නැහැ. සම්මා දිට්ඨිය නැති දරුවෙක්, සම්මා දිට්ඨියට ඇවිල්ලා නැති අම්මා කෙනෙක් ඝාතනය කළොත් දරුවට ආනන්තරීයද නැද්ද? ඒ අම්මට තිසරණවත් නැහැ. පන්සිල් තබා තිසරණත් නැහැ. නමුත් ඇය ඝාතනය කළොත් පුතාට ආනන්තරීය නැද්ද? ආනන්තරීයයි. සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන් වහන්සේලගේ ඝාතන ආනන්තරීය නූනත් තාම පස් පවින් වැලකිලා නැති, දස අකුසලයෙන් වැලකුණේ නැති, තිසරණවත් සමාදන් වෙලා නැති අම්ම ඝාතනය කළොත් දරුවට ආනන්තරීයයි. තාත්තා ඝාතනය කළොත් දරුවට ආනන්තරීයයි. දැන් තේරෙනවද අම්ම තාත්තා කියන දෙන්නගේ මට්ටම මේ ලෝකෙ කොයි තරම් ඉහළ තැනකද තියෙන්නේ කියලා? යම් කෙනෙක් බාහිර පුද්ගලයෝ 100කට 1000කට උදව් කරනවට වඩා තමන්ගේ එක අම්මට කරන උපකාරය අර 100ට 1000කට උපකාර කළාට වඩා ඉතාම උසස්. තවත් බාහිර පුද්ගලයෝ 100කට 1000කට කරන උපකාරයකට වඩා එක තාත්තට කරන උපකාරය ඉතාම ඉහළයි. අර 100ක් 1000ක් දෙනාට උපකාර කරලා ලැබුවා නම් යම් පිනක්, ඒ පිනට වඩා දහස් ගුණයකින් ඉහළයි එකම තාත්තට එකම අම්මට කරන උපකාරය. ඒ නිසා අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ තවත් විශේෂ පුද්ගලයෝ දෙන්නෙක් කියලා කියන්නේ එකයි. එහෙනම් මවට සැලකීමත් පියාට සැලකීමත් මේ ලෝකේ උසස් සැපයක්. සසර ගමන සුවපත් කරගන්නත්, හිතේ සතුට ඇති කරගන්නත්, යුතුකම තහවුරු කරගන්නත්, ඒ ගැන හිතල සතුටු වෙන්නත් මේ කාරණා ඉතාම වටිනවා. බුදුරජාණන් වහන්සේ මව්පියන්ට උපස්ථාන කිරීම කොයි තරම් ප්‍රශංසා කළාද? භාග්‍යතුන් වහන්සේ මව්පිය උපස්ථානය කියන ඉතාම උසස් තැනක තමයි තියලා තියෙන්නේ. මව්පියන්ට සැලකීම මේ තරම් ශ්‍රේෂ්ඨයි කියලා අපේ භාග්‍යතුන් වහන්සේ වචනවලින් විතරක් ප්‍රකාශ කරලා නිකන් හිටියේ නෑ. අපට ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කළා. යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්තයි භාග්‍යතුන් වහන්සේ. යම් දෙයක් භාග්‍යතුන් වහන්සේ කළා නම් ඒක දේශනා කළා. යම් දෙයක් දේශනා කළා නම් මේ මෙසේ කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ කියලා සිම්ම කළා. යථාවාදී තථාකාරී කියලා කියන්නේ ඒකට. ඔබට මට මව්පියන්ට සලකන්න කියලා ජාතක පාලියෙන් සූත්‍ර දේශනාවන්ගෙන් කරුණු පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්ද වුණේ නැහෙනි පින්නතුනි. ලෞතුරා බුදු බව ලබනතුරු සංසාර ගමනේ මව්පියන් පිළිබඳව ජීවිතේ පවා දුන්න අවස්ථාවන් කොයි තරම් මේ ධර්මයේ පැහැදිලි කරනවද? ලෞතුරා බුදු වෙලත් බුද්ධත්වයෙන් 7 වෙනි වස් කාලේ තෞතිසාවේ වස් සමාදන් වෙලා මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන කෝටි ගානකට ධර්ම දේශනා කරලා අන්තිමට මාතෘ දිව්‍ය රාජයා නැවත කවදාවත් සතර අපායට නොයන මට්ටමට පත් කළා. ඒ කියන්නේ සෝවාන් ආර්ය තත්වයට පත් කළා. එදා කෝටි ගණන් දෙවිවරු භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා මවට කරන උපස්ථානයෙන් ප්‍රයෝජන ලබා ගත්තා. සුද්ධෝදන මහරජුරු මරණාසන්න කාලෙත් භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩියා. අවසාන දවසේ කරපු ධර්ම දේශනාව අහලා ඉවර වෙනකොට
සුද්ධෝදන රජ්ජිරුව ගිහි කෙනෙක් හැටිය රහත් වුණා. රහත් දෙනවත් එකම පිරිනිවන් පෑම. අම්ම සතරාපායින් මුදවල තමන්ගේ තාත්තා සංසාරයෙන්ම මිදෙව්වා. මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේට ලෞතුරා බුද්ධ ශාසනයේ පැවිද්ද දුන්නා. ප්‍රජාපති ගෝතමින් වහන්සේට පුළුවන් වුණා භාග්‍යතුන් වහන්සේගේ පිහිටෙන් ඉතාම පහත් තත්ත්වයක සලකපු කාන්තාව, ඒ කාලේ බ්‍රාහ්මණියෝ කාන්තාව හරි පහත් කරලනේ සැලකුවේ. ඒ කාලේ තමයි කියවුනේ කාන්තාවකට තියෙන හැඳිමිටේ නුවණ කියලා. ඒ වගේ විවිධ වචන කිය කිය අවලාද කරපු යුගයක් තිබුණා. ඒ සියල්ලෙන් කාන්තාව නිදහස් කරලා ඉතාම උසස් තලයකට ඇය ඔසවා තැබුවා නම් ඔසවා තැබුවේ භාග්‍යතුන් වහන්සේ. කාන්තාවට සමාජයේ නිසි තැන් බිහිමි විය යුතුයි කියන කාරණාව ලෝකයට ප්‍රත්‍යක්ෂ කරලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. ප්‍රජාපති ගෝතමින් වහන්සේට මඟ කියලා දුන්නහම උන්වහන්සේ නතර වුණේ රහතන් වහන්සේ කෙනෙක් වෙලා. අවුරුදු 120ක් ආයු වළඳලා ජීවිත කාලේ පිරිනිවන් පාණ්ඩ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලහම බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් කළා. ධර්ම දේශනාවක් කරලම පිරිනිවන් පාණ්ඩ කියලා. මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ තේරුම් ගත්තා මගෙන් බණ අහන්න භාග්‍යතුන් වහන්සේට උවමනාවක් නැහැ. නමුත් කාන්තාවකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන එක පෙන්වන්න කියලායි මට මේ කිව්වේ. හත් වතාවක් බුදුරජාණන් වහන්සේට වැඳලා අහස් තලයට පැන නැගලා ප්‍රාතිහාරයක් දක්වනවා මේ අහස මහපොළොව කැළඹෙන විදිහට. වේලාවකට මුළු අහස් තලය බලලෝ නෑම කෙනෙකුට පේන්නේ ප්‍රජාපති ගෝතමින් වහන්සේලාගෙන් මුළු අහසම වැහිලා. තව වේලාවක තව කෙනෙකුට පේන්නේ විදුලියක් වගේ ඇති වෙනවා, විදුලියක් වගේ නැති වෙනවා. මුළු අහසම කාෂාය වස්ත්‍රයෙන් බැබලෙනවා. මේ වගේ නොයෙක් සිය ගණන් ප්‍රතිහාරයන් දක්වලා කාන්තාවකට කරන්න පුළුවන් දේ කොයි තරම්ද කියන එක ඔප්පු කළා. කාන්තාවට විරුද්ධව කතා කරපු සියලු දෙනාගේම දැස් විවර කරවන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා. එනම් තමන්ගේ සුළු මෑණියන්ටත් දක්වපු අනුග්‍රහයේ තරම සදහටම සංසාරයෙන් සමු අරගෙන යන්න තරම් උපකාර කළා. ඉතින් මේ වාගේ කරුණු අපිට තව කොයි තරම් පින්නතනේ කතා කරන්න තියෙනවද? භාග්‍යතුන් වහන්සේ ඒ සියල්ල කැටි කරලා තමයි මේ ලෝකෙ මවට සැලකීමත් පියාට සැලකීමත් ඉතාම උසස් කියලා දේශනා කොට වදාළි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ඊළඟට අපිට පැහැදිලි කළේ පින්නතිනි යාව ජීව ජරා සීලං. සුඛං යාව ජරා සීලං. මේ ගාථාරත්නෙන් සඳහන් කළේ ජරා කියලා කිවි වයෝවෘද කාලෙට. ජරාවත එක් සීලේ සැපය. ඒ කියන්නේ ජීවිතයේ අවසානයේ දක්වාම යම් කෙනෙක් දැනුම් තේරුම් ඇති වුණ දවසේ ඉඳලා සිල්වත් වාසය කළා නම් ඒ සිල්වත් ජීවිතේ කොයිතරම් සැප සහිතද? ඒ සිල්වත් ජීවිතේ කොයිතරම් උතුම්ද? සිල්වතෙකුගේ ජීවිතේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? මේ ලෝකේ ඉපදිච්ච ඔබ මම අපි හැමෝම දවසක මිය යනවා පින්නතුනි. මිය යන අපි අනිවාර්යෙන් දවසක ආපහු උපදිනවා. මිය යන අයට උපදින්න තැන් ගොඩක් තියෙනවා. සතර අපායක් තියෙනවා. ඒ වගේම සදිව්‍ය ලෝකයක් තියෙනවා. මනුස්ස ලෝකයක් තියෙනවා. සුද්ධාවාස හැර තව බඹතල තියෙනවා. සුද්ධාවාසවලත් උපදින්න පුළුවන්.
හැබැයි එහෙ උපදින්නේ මෙහෙදි අනාගාමී වෙච්චයි විතරයි. එමං සාමාන්‍යයෙන් පොදු වශයෙන් ගත්තහම මිය යන සත්වයාට උපදින්ද සුගති සහ දුගති කියලා ස්ථාන දෙකක් තියෙනවා. නමුත් බණහන කවුරුවත් දුගතියට යන්න කැමති නෑ කියලා දන්නවා. සුගතිගාමී වෙන්න අපි හරි කැමති. හැබැයි අපි මේ ඉන්න විදිහට හිටියොත් හදිසියේ මිය ගියොත් සුගතිගාමී වෙයි කියලා හිතනවද? ඒක ඔබ තමා දන්නේ කාරණාව. මිය ගිය කෙනෙක් නැවත උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. ඒ කියන්නේ සුගතියක උපදිනවා නම් කොතනද උපදින්න ඕනි කියලා තීරණය කරන්නේ සීලය. දුගතියක උපදින්න නම් මිනිස්සු ජීවත් වෙන විදිය හොඳටම හොඳයි. නමුත් සුගතියට යන්න නම් ඒ ජීවත් වෙන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. සිල්වත් වෙන්න ඕනේ. අවම වශයෙන් පංචශීල ප්‍රතිපදාව. යටත් පිරිසෙන් මනාව පන්සිල් රකින්නවා නම් ඔහුට බය නැතුව මෙලවින් සමුගන්න පුළුවන්. මරණයත් සමගම හොඳ තැනක උපදිනවා. ඒක සැක නැහැ. මරණින් පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් කවුද පින්නතුනි මරණයට බය වෙන්නේ? හරි සතුටින් මිය යන්න පුළුවන්. එහෙනම් ජීවිතයේ අවසන් කාලේ වෙනකොට මේ සීලය මහත් වූ සැපයක්. හැම කල්හිම සැපයක්. වයෝර්ධ කාලයේ සිල් රැකපු හැටි කල්පනා කරලා සතුට වෙනවා. සුඛා සද්ධා පතිට්ඨිතා. ශ්‍රද්ධාව තුළ පිහිටන්න පුළුවන් නම් ඒකද මහත් වූ සැපයක්. පින්නතනි යම් කෙනෙක් සිල් රකින්න පටන් ගන්නවා නම් සමාදන් වෙන සීලය මනාව ආරක්ෂා කරනවා නම් ඒ සීලය එහෙම ආරක්ෂා කරන්නේ ශ්‍රද්ධාව නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි. ශ්‍රද්ධා මාත්‍රයෙන්ම තමයි සීලය ආරක්ෂා වෙන්නේ. මේ සීල ප්‍රතිපදාව දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. එනම් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ මට මෙන්න මේ දේ කරන්න එපා කියලා කිව්වා නම් මං ඒක කරන්නෙම නෑ. භාග්‍යතුන් වහන්සේ අනුමත කළා නම් මෙවන් දේවල් කරන එක හොඳයි කියලා මම ඒ දේවල් විතරයි කරන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවකයෙක් බවට මං පත් වෙනවා කියලා තමන් විසින් තීරණයක් කරගන්න ඕනේ. තමන් තමයි තීරණය කරන්න ඕනේ මම කීකරු ශ්‍රාවකයෙක්ද නැද්ද කියලා. එනම් යමෙක් කීකරු වෙනවා කියලා කියන්නේ ඔහු ශ්‍රද්ධාව මත පිහිටියා. ඒ ශ්‍රද්ධාව නිසා ඔහු බොහෝ කුසල් රැස් කරගත්තා. ඒ කුසලයේ හැම කල්හිම ඔහුට සැප පිණිසත් හිතසුව පිණිසත් පවතිනවා. සුකෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං. ප්‍රඥාවල තියෙන එක හැම කල්හිම සැපයක්. ප්‍රඥාව කියන වචනේ හුඟක් ගැඹුරින් අර්ථ දැක්විය යුතු වචනයක්. සාමාන්‍යයෙන් අපි ප්‍රඥාව කියන්නේ මෙතන නුවණ කියන එකට. අඥානෙක් වෙලා ජීවත් වෙනවට වඩා නුවණක්කාරයෙක් වෙලා ජීවත් වෙන්න ලැබෙන එක කොයිතරම් ලාභයක්ද? පාපානං අකරණං සුඛංති. යම් කෙනෙක් සියලු පාප ධර්මයන්ගෙන් වැළකුණා නම් උතුම් කුසල් දහම් මත සමාදන් වෙලා කටයුතු කරනවා නම් පාපයෙන් වැළකුණ කුසලයෙන් පෝෂණය වුණ පුජ්‍යලයා මේ ලෝකේ දෙවි බඹුන්ගෙන් පවා ආශිර්වාද ලබන කෙනෙක්, බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලාගේ ප්‍රශංසාවට භාජනය වෙන කෙනෙක්, මේ ලෝක ජීවිතයේ සුවපත් කරගත්ත කෙනෙක්, සතුටින් ජීවත් වෙන කෙනෙක් පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්න කෙනෙක්. ප්‍රඥාව තව තවත් තියෙනවා නම් පින නිසා ලැබෙන සම්පත් වලට අනවශ්‍ය විදිහට ලෝභ කරන්නේ නැතුව ඒ සම්පත් වලින් තව තව පින් කරගනිමින් නිවන කරා ජීවිතයේ මෙහෙවන්න
ඔහු ඥානවන්තයෙක් බවට පත්වෙනවා. එහෙම නැතිවුණුත් පෙරකරපු පිණින් අපිට හම්බ වුණ ධන සම්පත් නිසා බොහෝ දෙනා පව් කරලා තියෙනවා. පෙරපිනට ලැබුණ රූපය, පෙරපිනට ලැබෙන රන්රිදි, පෙරපිනට ලැබෙන සල්ලි මිලමුදල්, මේ දේවල් පාවිච්චි කරලා හුඟක් අය කළේ අකුසල්. මේකට තමයි කියන්නේ අභිසංස්කාර මාර්ග කියලා. තමන් විසින් තව භවයක කරන ලද පිනම නුවණ නැති කෙනාට තව භවයක මාරයෙක් බවට පත් වෙනවා. සංසාරේ කොච්චර පින් කරන්න ඇද්ද තියුණු ඥානයක් ලබන්න. එහෙම නුවණ ලබාපු අය ඒ ඥාන ශක්තියෙන් වැඩි වැඩියෙන් කරලා තියෙන පව්. නිකන් හිතන්නේ බෝම්බයක් හදපු කෙනාට මොනතරම් තියුණු නුවණක් තියෙන්නේ නැද්ද කියලා. සමහරලාට ඒක අතේ මිට මුලව ගන්න තරම් පුළුවන් දෙයක්. නමුත් පුපුරලා ගියහම කී දෙනෙක් මරලා දායිද? අන්න ඒක නිසා නුවණ පාවිච්චි වෙලා තියෙන පාපෙට. පින්නතුනි, මේ කාරණාව තුළ සැපයන් ලැබෙන ආකාරයයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එනම් ඒ කරුණු ඉතාම කෙටියෙන් නමුත් අපි සාකච්ඡා කළා. වැඩි වැඩියෙන් ඒ කරුණු ගැන හිතලා තමන්ගේ ජීවිතයට සැප උදා කරගෙන කටයුතු කරන්නත්, අකුසලයට පිටුපාලා කුසලයට සමග වාසය කරන්නත්, ඒ තුළින් සදාකාලික සැපයෙන් සැපයට පත් වෙන්නත් ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කිරිගං පමුණුව පොල්ගස්සෝවිට ලිපිනේ පදිච්චි HWA සජීවනී මහත්මිය හා දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා. උතුම් අරමුණ 2024 මාර්තු මාස 26 වෙනි දින හදිසි ආබාධයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගත් කසුන් නන්දිමල් අතුකෝරාල මහත්මා ඇතුළුව මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි. සසර කිසිම දිනයක මෙවන් අකල් මරණ තත්ත්වයකට පත් නොවේවා. නිවන් දක්නා ජාති දක්වා දීර්ඝායුෂ වඩ වඩාත් වර්ධනය වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න කසුන් නන්දිමල් අතුකෝරල මහත්මාටත්, මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් හේතු වේවා. සජීවනී මහත්මිය හා දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, මේ අවස්ථාවට සහභාගි වෙන හැම කෙනෙකුටමත් රත්නත්‍රී ආශිර්වාදයත් උතුම් සද්ධර්ම දානානිසංසයත් මෙලව සුවපත් කර ගැනීම සඳහාත්, පරලොව සුගතිගාමී කර ගැනීම සඳහාත් අති උතුම් අමා මහ නිවනින් සැනසීම වෙනුවෙනුත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.